මෝටරත්ව පහන දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට පවතින්නේ 2009 නිකුත් කරන්න පටන් ගත්තු රියදුරු බලපත්‍රයක්. අපි මේ වෙනකොට සියල්ල සකස් කරලා අවසానයි. ඉදිරියේදී ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබා දීමට අවශ්‍ය කාර්ය ඉටු කරන්න. මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා මුළු ලංකාවම ඔටෝමේටඩ් කරපු සිස්ටමයක් ඇතුලේ පුද්ගලයන්ට ඉතාමත් පහසුවෙන් තාක්ෂණයේ භාවිතා කරලා ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ කාර්ය ඉතාමත් විධිමත්ව සහ කාර්යක්ෂමව පුද්ගලයන්ට ලබා දීමට. රියදුරන්ගේ සහ පදිකයන්ගේ තියෙන නොසැලකිලිමත් තම ප්‍රධාන කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට අපි දිගින් දිගටම සාකච්ඡා වෙලා තිබ්බ ක්‍රමවේදයක් තිබුණා, ලෝකයේ අනිත් රටවල්වල ක්‍රියාත්මක වෙන අසාධු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය රියදුරු බලපත්‍ර. ඒකට අදාළව සියලුම කාර්යයන් අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. මේ වෙනකිට ටෙන්ඩර් නිකුත් කරලා ඒකේ මූලික ඇගයීම් කටයුතු අපි පවත්වාගෙන යනවා. ඉදිරි මාස 3 ඇතුළත අපි රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් මේ අසාධු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කරනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරුවා. ඒකේ අපි කරපු මූලික පියවරක් විදිහට ගුවන්තොටුපලේදී උන්ගේ විදේශීය රියදුරු බලපත්‍රය මත පදනම් වෙලා ශ්‍රී ලංකාවේ තාවකාලික රියදුරු බලපත්‍රයන් නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සියල්ල සිදු කරලා තියෙනවා. ඒදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ එන විදේශිකයන්ට ගුවන්තොටුපලේදීම ඔවුන්ගේ විදේශීය රියදුරු බලපත්‍රය පරීක්ෂා කරලා බලලා ඔවුන්ගේ නේවාසික කාලය තුළ රියදුරු බලපත්‍රයක් ලබා දෙන්න.